අම්මේ අද සුවඳගේ ලස්සන උඹ මගුල් ගේකවත් යන්නද? මේකත් එක විදිහක මංගල ගමනක් තමයි සමිනෝනේ. කතාංග 1691 විකාශය වී ඇති කෝපිකඩේ ටෙලිනාට්‍ය ආරම්භ කළේ මීට වසර 32කට පෙරයි. එය මේ වන විට ආසියාවේ දීර්ඝතම ටෙලිනාට්‍යද වනවා. ලොකු තාත්තා තමයි මාත් එක්ක. එදා මෙදා තුර කෝපිකඩේ හරහා සිය රංගන ප්‍රතිභාව විදහා දැක්වූ කලාකරුවන් 35 දෙනෙකු සඳහා මෙසේ උපහාර පිරිනැමීම සිදු වුණා. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා අනුෂා ගෝකුල මහත්මියද උත්සවය සඳහා දායකත්වය ලබා දුන්නා. වසර 25ක් පුරා රංගනයෙන් කෝපිකඩේට දායකත්වය ලබා දුන් ශිල්පීන් 20 දෙනෙකු සඳහා මූල්‍යාධාර ප්‍රදානයක්ද සිදු කෙරුණා. ITN මාධ්‍යාලයේ ඉහළ කළමනාකාරීත්වය කලාකරුවන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියා. ඔබව ආරක්ෂා කරන්න, දේශීය නාට්‍ය කලාව ආරක්ෂා කරන්න ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය හැමදාම නායකත්වය ගත්ත වගේම ඉදිරියේදීත් අපි නායකත්වය ගන්නවා. විදේශීය චලි නාට්‍ය ඩබ් කරලා ඉවරලා අපේ නාලිකාවේ පෙන්වන්නේ නැහැ. ඒ ප්‍රතිපත්තිය අපි හැමදාම ඉන්නවා. අනාගතයේදී දේශීය නාට්‍ය කලාව නගා සිටවන්න අපේ රූපවාහිනී මාධ්‍යාලය ඒ ආකාරයටම ආරක්ෂා කරගනීවි. කෝපිකඩේ විකාශය වන වේලාවට අපේ රටේ බොහෝ ප්‍රේක්ෂකයන් අදටත් රූපවාහිනිය ඉදිරියට පැමිණෙනවා. මේ මොහොතේ මට මතක් වෙනවා මගේ ආදරණීය එන්ජිනා අද නෑ. My better half, my beloved wife is no more with me today. ප්‍රේක්ෂකයන්ට විනෝදය පමණක් නොව ජීවිතවලට යමක් එක්කල කෝපිකඩේ ටෙලිනාට්‍යෙන් සිදු වූ සේවාව බොහෝ දෙනා අගය කරනවා.